සුභ මධ්‍යහනක්. හයිටෙන් මධ්‍යහන පුවත් විකාශය සමගින් මම දනුෂ්ක බණ්ඩාර. මම කුෂාණි කෞශල්‍ය අත්නායක. ප්‍රථමිනව දහනය ප්‍රවෘත්ති සිරස්තල වෙත. රැකියා ලක්ෂී අයිතුම්පත් ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලින් සංවර්ධනීයට චීනෙන් උපරිම සහාය. විදුලි බල මණ්ඩලය පාඩු ලැබීමට හේතුව දේශපාලනීය වශයෙන්ම ගත්ත අදුරදර්ශී තීරණ හින්දා තමයි මේ කාරණේ වුනේ. කෘෂිකර්ම අමාත්‍යාංශය ලබන සතියේ සිට ගොවි ජන මන්දිරයට කොරෝනා වෛරසය නව මූලවරකින් ශ්‍රී ලංකාවේ සංවර්ධනය සඳහා හැකි උපරිම අයුරින් නව රජයට චීනයේ සහයෝගය ලබා දෙන බව චීන තානාපති චෑන් සිවියන් මහතා පවසනවා. මල්ලතු අස්කිරි මහනාහිමිවරුන් බැහැදැක්වීමෙන් අනතුරුව එ මහතා මාධ්‍ය හමුවේ මෙම අදහස් පළ කළා. චීන තානාපතිවරයා මල්වතු පාර්ශ්වයේ මහනායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල ස්වාමින් වහන්සේ බැහැදක ආශිර්වාද ලබා ගත්තා. හම්බන්තොට වරාය සහ කොළඹ නගර ව්‍යාපෘතිය සම්බන්ධයෙන් චීන තානාපතිවරයා මහනායක ස්වාමින් වහන්සේ දැනුවත් කළා. ඒ මහතා අස්කිරි පාර්ශ්වයේ මහනායක අතිපූජ්‍ය වරකාගුඩ ශ්‍රී ඥානරත්න ස්වාමින් වහන්සේ බැහැදුටුවේ ඉන් අනතුරුවයි. චීන තානාපතිවරයා මාධ්‍ය හමුවේද අදහස් පළ කළා. China and Sri Lanka are good friends. चीन श्री लंकावतरशेषेन्वर्धने अतीते मेन्म इदिरियत चीने सहयोगे हिमिवन भव मम मेहदी प्रकाश करणवा ආර්ථිකය පුනර්ජීවනය කිරීම යටතේ බදු සහන ඇතුළත් දේශීය ආදායම් පනත සංශෝධනයට කැබිනට් අනුමැතිය හිමි වුණා. සරල කාර්යක්ෂම බදු ක්‍රමයක් යලි නිර්මාණය කරන බවට රජය ලබා දුන් පොරොන්දු ඉටු කරමිනුයි මෙම කටයුතු සිදු කෙරෙන්නේ. මුදල් ආර්ථික සහ ප්‍රතිපත්ති සංවර්ධන අමාත්‍යවරයා ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා කළ යෝජනාවට අනුවයි අමාත්‍ය මණ්ඩලය මේ සඳහා අනුමැතිය ලබා දුන්නේ. නවරාජ්‍ය බලයට පත්වීමෙන් පසු පැවති පළමු අමාත්‍ය මණ්ඩල රැස්වීමට ආර්ථික පුනර්ජීවනය ආරම්භ කිරීම සඳහා ජනාධිපතිතුමා විසින් විශේෂ අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් ඉදිරිපත් කළා. ඒ තුලින් පහසු බදු පරිපාලනයක් බදු ගෙවීම සඳහා ස්වයං අනුකූලතාවක් හඳුන්වා දීමටත් තීරණය කර තිබුණා. ඒ අනුව අග්‍රාමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය අනුමත කර පරිදි 2017 අංක 24 දරන දේශීය ආදායම් පනත සංශෝධනය සඳහා දේශීය ආදායම් පනත් කෙටුම්පත අනුමැතිය සඳහා පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කෙරෙනු ඇත. රන්ජන් රාමනායක මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවේදී කළ විශේෂ ප්‍රකාශයෙන් පසුවද ඒ සම්බන්ධයෙන් විවිධ පාර්ශව අදහස් පළ කළා. පාර්ලිමේන්තු වරප්‍රසාද භාවිතා කරන්න ඕන රටේ යහපතට මිසක් පෞද්ගලිකව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සිදු කරා වූ යම් යම් අකටයුතුකම් සහ යම් යම් අපරාධ යටපත් කිරීම සඳහා නෙවෙයි කියන එක අපි මතක් කරන්නට ඕන. ඊටා පැහැදිලිවම දැක්කා රන්ජන් රාමනායක මහත්මයා ඔහුගේ හඬපට සාධාරණීකරණය කිරීම සඳහා ඒ පාර්ලිමේන්තු වරප්‍රසාද උපයෝගී කරන ගන්න අවස්ථාව අපි දැක්කා. එතරම් මේ ඔහු ඉතාමත්ම බය නැතුව කියනවා මාත් එක්ක කතා කරපු අග්‍රමිනිෂකාරවරු ඉන්නවා නඩුකාරවරු ඉන්නවා වගේම නීතිය ක්‍රියාත්මක කරන ආයතනවල ප්‍රධානීන් ඉන්නවා. එතකොට අපිට අහන්න තියෙන ප්‍රශ්නේ තමයි පසුගිය යහපාලන ආණ්ඩු සමයේ මේ රට තුළ නීතිය ක්‍රියාත්මක වුණේ නීතිය ක්‍රියාත්මක කරපු ආයතන ක්‍රියාවර නැංගුවේ රන්ජන් රාමනායක මහත්මයාට සහ රනිල් වික්‍රමසිංහ මහත්මයාට ඕන විදිහටද කියලා අපි ප්‍රශ්න කරනවා. මේ කිසිකු කෙනෙක් පාර්ලිමේන්තු වරප්‍රසාද කියන ආයුධයට මුවා වෙලා මේ කරන අපරාධ යටපත් වෙන්නේ නැහැ. මේ ප්‍රශ්නේදී අපි නීතිඥවරුන් වශයෙන් එකවන්ව මේ අධිකරණයේ පද්ධතිය ආරක්ෂා කරනවා කටයුතු කරන්න ඕන. මොකද අපි දැක්ක පෞගේ කාලේ එක්සත් ජාතික පක්ෂයට සම්බන්ධ නීතිඥවරු රන්ජන් රාමනායක මේ සිදු කර බරපතල විෂම ක්‍රියාව ආරක්ෂා කරන්න සමහරු කතා කළා. ඔවුන් සමහරු කිව්වා මේක භාෂණ නිදහස භාවිතා කිරීමක් කියලා. මං හිතන්නේ මේක අපි දකින විදිහට එක්සත් ජාතික පක්ෂයේ සමහර නීතිඥවරු මේ සිද්ධිය තේරුම් ගත්තත් ඔවුන්ට ශක්තියක් නැති වෙලා තිබෙනවා රන්ජන් රාමනායක හිටපු අමාත්‍යවරයා අධිකරණ පද්ධති කරපු විනාශය දකින්න. ඒ නිසා අපි කියන්නේ දේශපාලන බේදයක් මැදින් පිළිගන්න එපා. පොදුවේ නීතිඥවරුන් වශයෙන් අපට මේ අධිකරණ පද්ධතිය රැක ගැනීම ජනතාව වෙනුවෙන් නීතිඥවරුන්ට පැවරෙන වගකීමක්. ඒ නිසා අපේ වගකීම තමයි මේ රටේ ජනතාව වෙනුවෙන් අධිකරණ පද්ධතිය පිළිබඳ විශ්වාසය ගෞරවය ආරක්ෂා කර දීම. සුනාමියෙන් ඇතිවෙච්ච විවසනයට වඩා
විශාල ව්‍යසනයක් නිවැරදි කළ නොහැකි අධිකරණ පද්ධතියට හා ව්‍යවස්ථාදායකයට ඇති වෙලා තියෙනවා හුදෙක් ඒ පෙනී සිටින මන්ත්‍රීවරයාගේ ක්‍රියාකලාපයේ පමණක් නෙමෙයි පක්ෂයක් ලෙස ඒ මුළු පක්ෂේම අනුගමනය කරපු පසුගිය වර්ෂ පහේ ක්‍රියාවලිය තුල ඇති වෙලා තියෙන හානිය තමයි දීර්ඝ කාලයක් මේ රටේ ගොඩනැගිලා තිබුණ අධිකරණයේ විශ්වසනීය බව හා ව්‍යවස්ථාදායකයේ පාර්ලිමේන්තුවේ විශ්වසනීය බව බරපතල ලෙස කඩාවැටීමකට ලක් වෙලා තියෙනවා. මේ නිසා තමයි රජී ඉල්ලා සැරලා තියෙන්නේ. මේ අධිකරණයේ විශ්වසනීය භාවය ඇති කිරීම සඳහා අගවිනිසුරුතුමා ප්‍රමුඛ අධිකරණ ක්ෂේත්‍රය හා සම්බන්ධ විද්‍යුතුන් හා අධිකරණයේ ගෞරවනීයත්වය ආරක්ෂා කිරීම සඳහා යම්කිසි ක්‍රියාමාර්ගයක් වහා ගත යුතුයි කියලා අපි විශ්වාස කරනවා. ඒ නිසා පාර්ලිමේන්තු සම්ප්‍රදාය තුළ ඕන දෙයක් කියන්න පුළුවන්. ඕනෑම චෝදනාවක් ඕනෑම කෙනෙක්ට එල්ල කරන්න පුළුවන්. ඒ නිදහස महाजन नियोजितियन ये निदास अयुतुस पावित्यकिरी नुकरन प्रबुद्ध महाजन नियोजितियान बिरीसा पत्करी मे वगकीम हटे महाजन तवर्तम तिबे අඩුවදායම් ලාභින් සඳහා ක්‍රියාත්මක රැකියා ලක්ෂ්‍ය වැඩසටහන යටතේ රැකියා සඳහා අයදුම්පත් ග්‍රාම නිලධාරීවරයාට නොව අදාළ ප්‍රාදේශීය ලේකම්වරයාට ලබා දිය යුතු බව රාජ්‍ය අමාත්‍ය මහින්දානන්ද අලුත්කමගේ මහතා පවසනවා. අග්‍රාමාත්‍ය කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ බව කියා සිටියා. දිලිඳු පවුල් ලක්ෂයක් තෝරාගෙන රැකියා ලබා දීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බව රජයේ විසින් පසුගිය ජනාධිපතිවරණයේ මැතිවරණ ප්‍රකාශනයේ එළි දැක්වුවා. ඒ අනුව බහුකාර්ය සංවර්ධන කාර්යසාධක බලකාය දෙපාර්තමේන්තුව නමින් ආයතනයක් ස්ථාපිත කරලා ඔබ දැක්කා සඳුදා දිනේ මේ පිළිබඳ ඉල්ලුම් කිරීම සඳහා පුවත්පත් කැඳවලා තිබුණා. මේ රටේ රැකියා බලාපොරොත්තු වෙන දිලිඳු පවුල් වලට පුළුවන් තමන්ගේ ඉල්ලුම් පත්‍රය පුරවාගෙන ग्राम निलधारी महात्मा हरहा अडुआदयलाभियट सनात करगन इसे प्रादेशिलेखम महतुमाट प्रादेशिलेखम वरियाट मे इलू पत्रे बार दिंदो इसे प्रादेशिलेखम कार्यालय सम्मुख परीक्षण रजे विशी नम कर कमिटोशीन मे कटे तोरगण कटिद रकिया विरहित दिलिदु पौल तरुण तरुणी अंट अवस्थावती विनो मे इलूम पत्रे पुर्वागिन ग्राम निलधारी मगिंग दिलिदु पुद्गले बवट सनात करगन प्रादेशिलेखम वरियाट मे इलूम पत्रे बार दिन ඉදිරි මහමෙතිවරණින් පරාජය වන අයට ජාතික ලයිස්තුවෙන් මන්ත්‍රී දුර ලබා දෙන්නේ නැති බවයි මෙම මාධ්‍යට එක් වූ රාජ්‍ය මාධ්‍ය කේලී රමුක්වැල්ල මහතා ප්‍රකාශ කළේ. ලිඛිත සහකිතයක් දෙනවා අපේ රජයක් විසින් පරාජය වෙච්ච කිසිම මන්ත්‍රීවරයෙක් කිසිම ජාතික ලයිස්තුව හරහා ජාතික ලයිස්තුවේ අරමුණ දූෂණය කරනවා. ජාතික ලයිස්තුවේ අරමුණ තමයි මේ රටේ විවිධ ක්ෂේත්‍රවල තාමත්ම විශේෂඥද හැබැයි ඔවුන් දේශපාලන වැඩපිළිවෙලට එක් ආසු වෙන්න කැමති නැහැ. පාර්ලිමේන්තුව දේශපාලන වැඩපිළිවෙලට තරඟ කිරීමේ අන්න ඒ අයට යම් කිසි ඉඩක් සැපයීම තමයි ජාතික ලයිස්තුවේ අරමුණ වෙන්නේ. ඒ අරමුණ දැඩි ලෙස පිළිකුල් සහගතව දූෂණය කරා 2015 යාපාලනේ. එවැනි තත්වයක් තුල තමයි මේ රටේ 225 දෙනාටම ඔය ලේබල් එක වැදිලා තියෙන්නේ. රුපියල් මිලියන 24ක් මාසිකව ගෙවමින් රාජගිරිය පෞද්ගලික ගොඩනැගිල්ලක පවත්වාගෙන ගිය කෘෂිකර්ම අමාත්‍යාංශය බතරමුල්ල ගොවිජන මන්දිරයේ වෙත ගෙන ඒම ඉදිරි සතියේදී සිදු කරන බව අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා පවසනවා. පාර්ලිමේන්තු සංකීර්ණයේ පැවති මාධ්‍ය හමුවකදී අමාත්‍යවරයා එම අදහස් පළ කළා. මගේ දැනුවත් වීමේ හැටියට මේ මන්දිරය ලබා ගැනීමේදී මිල ගණන් කැඳවලා හිම එකක් නැහැ. මිනිස්මක් ඇති කරගෙන අවුරුද්දකට ඇඩ්වාන්ස් එකක් දීලා තියෙනවා. මිලියන 24 ගන්න. මේ ගිවිසුම අනුව අවුරුදු 5කට තමයි මේ ගිවිසුම බැඳලා තියෙන්නේ. තව අවුරුදු 2ක් යනවා මේ ගිවිසුම අවසන් වෙන්න. නමුත් අපි තීරණය කරා අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් ඉදිරිපත් කරා මේ ගොවිජන මන්ත්‍රිය නැවත වරක් පාර්ලිමේන්තුවෙන් කෘෂිකර්ම අමාත්‍යාංශයට ලබා දෙන්න කියලා. අමාත්‍ය මණ්ඩල පත්‍රිකාව අනුමත වුණා. අපි ඒ ලබා ගත්තා. මුදතර අපි බලාපොරොත්තු වෙන්නේ මේ මාසයේ අග වෙනකොටවත් කෘෂිකර්ම අමාත්‍යාංශය නැවත ගොවිජන මන්ත්‍රියට ගෙනියන්න පොදු විදුලි බල මණ්ඩලය පාඩු ලැබුවේ පසුකී රජයේ සමයේගත් අදූරදර්ශී තීරණ නිසා බව එහි සභාපති විජිත හේරත් මහතා පවසනවා. ස්වාධීන රූපවාහිනී 7 වැනි පැය වැඩසටහනට එක් වෙමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළා. 2014 විදුලි බල මණ්ඩලයේ ලාභ ලැබුව ආයතනය 2013 තිබ්බ විදුලි බිලට වැඩිය 125ක් විතර අඩු කරා 2014 දී. එහෙම කරන්න පුළුවන් වුණේ ප්‍රධාන විදුලි බලාගාර ඇති කරන්න පුළුවන් වුණා 2011 2014 ඇතුළේ කාලේ. පහුගිය අවුරුදු 5 ඇතුළත කිසිම ප්‍රධාන විදුලි බලාගාරයක් හදන්න බැරි වුණා. පාඩුව ලබන්න හේතුව තමයි දේශපාලනීය වශයෙන්ම ගත්ත අදුරුදර්ශී තීරණ හින්දා තමයි මේ කාරණේ වුණේ. එහෙමනම් අපි ඒව මගහරව ගත්තොත් අපිට ලාභ ලබන ආයතනයක් කරන්න පුළුවන්. දැනට තියෙන ජනන සැලැස්මේ විදුලි බලාගාර තියෙනවා.
මගල්ලඟුරු බලාගාර තියෙනවා පුනර්ජනනීය බලශක්තිය තියෙනවා මේ ඔක්කොම හරි විදිහට ක්‍රියාත්මක කරන්න පුළුවන් නම් අපේ ටයිම් ෆ්‍රේම් එක ඇතුලේ අවුරුදු 3ක් 4ක් ඇතුළත අනිවාර්යෙන් විදුලි බල බණ්ඩලේ ලාභ ලබන ආයතනයක් කරන්න පුළුවන් මෙරට උසස් අධ්‍යාපන ආයතනවල පාඨමාලා අවසන් කළ සිසුන්ට උපාධි ලබා දීම සඳහා ඇති බාධා ඉවත් කරන බව රාජ්‍ය මාත්‍ය තිලංග සුමතිපාල මහතා පවසනවා මහනුවර උසස් තාක්ෂණ ආයතනයේ නිරීක්ෂණ චාරිකාවකට එක්වමින් එම හතා මේ බව ප්‍රකාශ කළා මහනුවර උසස් තාක්ෂණ ආයතනයේ වෙත ගිය අමාත්‍යවරයා එහි කටයුතු සොයා බැලුවා අධ්‍යාපන කටයුතු සම්බන්ධයෙන් ඉදිරියේදී ක්‍රියාත්මක කරන සැලසුම් සම්බන්ධයෙන්ද රාජ්‍ය අමාත්‍යවරයා අධ්‍යක්ෂ මණ්ඩලය සමග සාකච්ඡා කළා දැන්ට අවුරුදු 4මාරක් විතර වෙනකන් HND එකක් අපේ මේ ආයතන වලින් නිකුත් කරනවා. නමුත් එයාට උපාධියකට යෑමට අවසරයක් නැහැ අපේ ආයතනය තුල. ඒ නිසා අපිට අපේ ව්‍යවස්ථානුකූලව අපිට තියෙන නීතිමය තත්ත්වය අනුව අපිට පනත සංශෝධනය කරන්න වෙන උපාධියක් දෙන්න නම් සමස්තයකට ගත්තම ලංකාවෙම 10000කට වඩා අඩු ප්‍රමාණයක් තමයි අවුරුද්දට HND එකක් අරන්. අපේ ඉලක්කය 30000 දක්වා වැඩි කරන්න. තාක්ෂණය තුලින් ශක්තිමත් වූ ආර්ථිකයක් කියන අදහස අතිගරු ගෝඨාභය රාජපක්ෂ මහත්තයා ඒකේ දැඩි විශ්වාසයක් තියෙනවා ඒ නිසා මේක තමයි හොඳම යුගය ඊළඟ પરම්පරාව මේ පැත්තට යොමු කරගන්න අරුවක් කාලුවේ ඇති විශේෂ පුරාවිද්‍යා ජෛව විවිධත්වයක් ඇති ස්ථාන ගැසට් කර සංරක්ෂණය කිරීමේ කටයුතු ආරම්භ කරන බව රාජ්‍ය මාත්‍ය ජයන්ත සමරවීර මහතා පවසනවා අරුවක් කාලුව ප්‍රදේශයේ සංචාරයක නිරත වෙමින් ඒ මහතාගේ මදහස් පළ කළා අරුවක් කාලු ප්‍රදේශයේ ජෛව විවිධත්ව සංරක්ෂණ කලාප ලෙස නම් කර ඇති ප්‍රදේශයට ආසන්න වෙති ඉන්සි සිමෙන්ති සමාගමේ වැඩබිම රාජ්‍ය අමාත්‍යවරයා නිරීක්ෂණය කළා බ්‍රිතාන්‍ය යුගයේ ඉදිකල මැනුම් කුළුණ මෙන්ම අලිවල නම් ස්ථානයේ පිළිබඳ තොරතුරුද අමාත්‍යවරයා සොයා බැලුවා මෙය මේ අපේ යුගයේ කාර්යයක් පමණක් නෙවෙයි අනාගත પરම්පරා සිය දහස් ගානකට ප්‍රයෝජනවත් කාර්යයක් හැටියට මේ වහා වහා කළ යුතුයි දැනටමත් මේ පුරා ජෛව කලාපයේ තියෙන ඇතැම් පාරිසරික සාධක පුරා විද්‍යාත්මක සාධක දැනටමත් මනුෂ්‍ය ක්‍රියාකාරකම් නිසා විනාශයට පත් වෙලා තිබෙනවා තවදුරටත් මේ විනාශයට පත් වීම වළක්වන්න ඕනේ එය දෙස් විදෙස් පාරිසරික ලෝලීන්ගේ අධ්‍යයනයන් සිදු කිරීමත් ඔවුන්ගේ වින්දනයන් සඳහා ප්‍රයෝජන ගැනීමට හැකි වෙන ස්ථානයක් බවට පත් කිරීමට අවශ්‍ය පියවර කඩිනමින් ගන්නවා හතේ අපේ පොත පිළිබඳ මාසයක් ඇතුළත අධ්‍යාපන අමාත්‍යාංශයෙන් වාර්තාවක් ලබා ගැනීමට ඊයේ පැවති ස්ත්‍රී පුරුෂ සමාජ භාවයේ පිළිබඳ ආංශික කාරක සභා රැස්වීමේදී තීරණය වුණා. පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ආශුමාර් සිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේදී කමිටුව රැස්ුණේ. මමත් ගුරුවරයෙක් විදියට හිටපු නිසා මම පෞද්ගලිකව මගේ පන්තියේදී විනාඩි 5ක් අරගෙන සාමාන්‍ය පෞද්ගලික දේවල් අර ලැජ්ජානහර කපලා තියලා ගන්නලා තියෙනවා. එහෙම අවශ්‍ය නැහැ මම හිතන්නේ. लज्ज बे संस्कृति गलपेन विधिया लिंगिक अध्यापने दंड ලමයාගේ මනස දූෂණය නොවේ නෙව කරන්න ක්‍රමසහ විදි තියෙනවා අවුරුදු 16 දී දැනගන්න ඕන දේ 12 දී දැනගන්න ඕනේ නෑ ගරු සබතුම දරුවන් දැරියන් විශේෂයෙන්ම දැරියන් පමණක් නෙමේ දරුවන් පවා අපචාරයට ලක් වෙන නිසා ඒකට උත්තරේ මේක කියලා මට හිතෙන්නේ ඒ වයසත් එක්ක දරුවන්ට නොගැලපෙන ස්වභාවය නිසා මේක නොදිය යුතුයි කියලා මේක කතා කරපු ගමන් ලියුමක් එලියට ආවා ඒ ලියුම තමයි අධ්‍යාපන අමාත්‍යාංශයෙන් ඒ වෙනකොට මේ පොත ආපහු අරගන්න කියලා යවවපු ලිපිය මං හිතන්නේ ඒක ඔබතුමාලා ළඟ ඇති මේ වන විට ඕනම් මට ලිපිය දෙන්න පුළුවන් මේ පොත තීරණය කරලා තියෙන්නේ පාසල් පුස්තකාල පොතක් හැටියටද එහෙම කරා නම් මේක අපි ගහනවා බලපත්‍රයක් දෙනවා මේක එහෙම නැති නිසා ඒක අනුමත කරලා නැහැ ඒතර පාසල් පුස්තකාල පොතකුත් නෙමෙයි මේක පෙළ පොතකුත් නෙමෙයි ඒතර මොන පොතක්ද ඔව් අතිරේක කියවීම් පොතක් හැටියට තමයි මේක දෙන්නේ කර පුස්තක නෑ අතිරේක කියවීම් පොතක් නම් කොහොමද ඒ ක්‍රමවේදය මේක පිටිපස්සේ තියෙනවා සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය සෞඛ්‍ය පෝෂණ දේශීය වෛද්‍ය අමාත්‍යාංශය අධ්‍යාපන අමාත්‍යාංශය කියලා ඒතර මේ අධ්‍යාපන අමාත්‍යාංශයේ වගකීම නැතුව මේක print කරන්න බෑනේ. එතකොට එහෙනම් ඔබතුමායි ඔබතුමියලා මේ එක්ක උත්තර දෙන්නේ නැහැ බයට. එක්ක නැත්නම් ක්‍රමවේදේ දන්නේ නැහැ. මොකක්ද මේ කියලා. නැත්නම් මොනවත් නොකිය ඉන්න එපා. මේ ඇඟ බේරගන්න එපා. බය වෙන්නත් එපා. ඔත් අපේ හාමුදුරනේ මට සමා වෙන්න ඕනේ. මම මේ බුද්ධඝම හැල්ලුවට ලක් කරනව නෙවෙයි. මං අර කිව්වේ හිරියෝතප් රැක ගැනීම කියනක බුදුහාමුදුරෝ දේශනා කරේ විනය අවබෝධයක් ඇතුව වෙන්න ඕනේ නේ. නේ. මාන තනක ඉඳලා මේ කියන්නේ ඔතෙන්ට නම් යන්නේ. අනේ නෑ සමා වෙන්න. නෑ 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 නෑ. කියනවායි කියලා මෙතෙන්ටත් දාන්න ඕනේ කියලා. නෑ නෑ.
අවසාන තීරණය අධ්‍යාපන අමාත්‍යාංශයේ වාර්තාවක් ලබා ගැනීම එක මේක ලුණු අඩු කරන්න ඕනේ නිකන් නෙමෙයි ආයෙත් තව කාට හරි දීලා මේ මොකද මේක දේවභාෂිතයක් නෙමෙයි මේ පිටු 20ක් 25ක් තියෙන්නේ ආයෙ ලියන්න හරි පුළුවන් රටේ අධ්‍යාපනයේ වැට වැදගත් වෙන කාරණාවක් වෙනුවෙන් මුදල් ගැන හිතන්න හොඳ නැහැ මේ ටික ඔක්කොම ගිනි තියලා හරි මොකද මේ රට ගජ උතන්න දෙන්නත් බෑ නෑ ඔබ වහන්සේට බොහොම ගෞරවයෙන් කියන්නේ අධ්‍යාපන අමාත්‍යාංශයට ඒ වකීම දුන්නා අසරණ පවුල් වෙනුවෙන් නිවාස ඉදිකර ඔවුන්ගේ ජීවිත සැපවත් කිරීමේ දැවැන්ත ව්‍යාපෘතියක් යුද හමුදාවේ වන්නේ ආරක්ෂක මුලස්ථානය ආරම්භ කර තිබෙනවා. නිසි ජීවන වර්ගයක් නොමැති එමින්ම නිවසක ජීවත් වීමේ අවස්ථාව අහිමි ජනතාව වෙනුවෙනුයි මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන්නේ. ඒ අනුව අනුරාධපුර තලාව ප්‍රදේශයේ අසරණ දරු පවුලක් වෙනුවෙන් නව නිවසක් ඉදිකර දීම ආරම්භ කෙරුණා. ඒ වන්‍යාචාපති මේජර් ජෙනරාල් රෝහිත ධර්මසිරි මහතාගේ උපදෙස් පරිදි 21 වන සේනාංකයේ 212 වන බලසේනාව යටතේ ක්‍රියාත්මක 7 වන ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකායේ ශ්‍රමිතායකත්වයෙන් පෞද්ගලිකාංශයේ ධන පරිත්‍යාගිනි වී එය සිදුවන්නේ. දරුවන් 4 දෙනෙකුගෙන් යුත් මෙම දරු පවුල සඳහා සිර නිවසක් ලබා දීමෙන් ඔවුන්ගේ හෙට දවස ආරක්ෂා කර දීම යුද හමුදාවේ අපේක්ෂාවයි. නාගරීකරණය වූ පරිසරයක ස්වභාව සෞන්දර්ය විඳගත හැකි තෙත්බිම් උද්‍යානයක් දැකගත හැක්කේ ඉතා කලාතුරකින්. එවැනි මනස්කාන්ත තෙත්බිම් උද්‍යානයක් වූ බැද්දගාන උද්‍යානය සංචාරක ආකර්ෂණය දිනාගත ස්ථානයක් ලෙසයි හැඳින්වෙන්නේ. බැද්දගාන තෙත්බිම් උද්‍යානය ඉදිකිරීම ආරම්භ කෙරුණේ 2014 වසරේදී. පාර්ලිමේන්තු සංකීර්ණයේ ආසන්නයේ පිහිටි මෙම තෙත්බිම වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශයට පත් කර ඇති ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ කුරුළු අබේ භූමියට මායිම්ව පිහිටා තිබෙනවා. හෙක්ටාර 18ක භූමියකින් යුත් එහි හරිත කලාපය තෙත් කලාපය බිම්වල දැකගත හැකි කුරුළු විශේෂ සම්බනලුන් බත්කූරන් වැනි බොහෝ සත්ව කොටස්වලට කදිම නවා තැනක්. එමෙන්ම දුර්ලභ ශාක රැසක්ද පිහිට ඇති මෙම භූමිය ජනතාවට පහසුවෙන් නැරඹිය හැකි පරිදි පහසුකම් වලින් සමන්විතව සංචාරක ආකර්ෂණයේ දිනාගත් ස්ථානයක් බවට පත් කරන්නේයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා නාගරික සංවර්ධන අධිකාරියට උපදෙස් ලබා දී තිබෙනවා. මෙම භූමිය ඇති සියලු මන්පෙත්හා ගොඩනැගිලි කනුවට ඉදිකර තිබීමද විශේෂත්වයක්. දැන් පුවත් කිහිපයක් ලොහුඩින්. ජාතික පිවිතුරු නිෂ්පාදන සම්මාන ප්‍රදානෝත්සවය බත්තරමුල්ල වෝටර්සේජේදී පැවැත්තුණා. ඒ කර්මාන්ත හා සැපයුම් කළමනාකරණ අමාත්‍යාංශයේ ලේකම් ජේ.ඒ. රංජිත් මහතාගේ ප්‍රධානත්වයෙන් කර්මාන්ත හා සේවාංශයේ ආයතන රැසක් මෙහිදී සම්මාන ලැබුවා. ජාතික පිවිතුරු නිෂ්පාදන මධ්‍යස්ථානයේ සභාපති ගාමිණී ගුණසේකර මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ුණා. ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරිය යටතේ පවත්වාගෙන යන ඔරුගොඩවත්ත ශ්‍රී ලංකා කොරියා ජාතික වෘත්තීය පුහුණු ආයතනයට අභ්‍යාසලාභීන් බදවා ගැනීම පසුකේදා සිදු කෙරුණා. එම අධිකාරියේ සභාපති ධම්මික වික්‍රමසිංහ මහතාගේ සහ අධ්‍යක්ෂ ජෙනරාල් චූලංගනී පෙරේරා මහත්මියගේ ප්‍රධානත්වයෙනුයි එම කටයුතු සිදු කෙරුණේ. 200 දෙනෙකු පුහුණුව සඳහා බදවා ගැනීම මෙහිදී සිදු කෙරුණා. රාජ්‍ය උකස් හා ආයෝජන බැංකුවේ නව සභාපතිවරයා ලෙස වරලත් ගණකාධිකාරී ආචාර්ය උදයශ්‍රී කාර්යවසම් මහතා පත්ව සිටිනවා. මූල්‍ය ක්ෂේත්‍රයේ ප්‍රමාණික විද්වතෙකු වන ඒ මහතා ගත්කතුවරයෙකු දවනවා. නව සභාපතිවරයා වැඩ ආරම්භ කළේ ආගමික වතාවත් මැදේ. කෘතිම බුද්ධිය උපයෝගී කරගත් ලංකාවේ ප්‍රථම සුහුරු පන්ති කාමරය කළුතර ශුද්ධෝ පවුලේ කන්‍යාරාම පරිශ්‍රයේ පිහිටුවා තිබෙනවා. එය ආරම්භ කෙරුණේ මොරටුව විශ්වවිද්‍යාලයේ මහාචාර්ය රංගික හල්වතුර මහතාගේ ප්‍රධානත්වයෙනුයි. ඒ මහතාගේ ඉල්ලීමකට අනුව අරුණ ජයරත්න මහතා මෙම පහසුකම ලබා දී තිබෙනවා. විදුහල්පතිනි ප්‍රියන්ති ජයතුංග පැවිදි සොයුරි ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වුණා. නීති අධ්‍යාපනය සුරැකීමේ ශිෂ්‍ය එකමුතුව කොළඹදී මාධ්‍ය හමුවක් පැවැත්වුවා. එම එකමුතුවේ කළුතර ශාඛාවේ සභාපති සංක පැතුම් කොළඹ ශාඛාවේ ලේකම් ගවින් සෙනවිරත්න ඇතුළු පිරිසක් මෙහිදී අදහස් දැක්වුවා. පසුගිය වසරේදී විවෘත විශ්වවිද්‍යාල නීති උපාධි ප්‍රවේශ විභාගයේ නොපැවැත්වීමෙන් සිසුන්ට දැඩි අසාධාරණයක් සිදු බව මෙහිදී ප්‍රකාශ කෙරුණා. ඒත් සමගින් IT මධ්‍යහන පුවත් විකාශය නිමාවට පත්වනවා. නැවතත් හමුවෙමු 1:55ට. සුබ දවසක්. www.itnnews.lk